Hello. කොහමද තිමානට? ඉතින් අපි හිතනවා ඔයාලා හැමෝම සනීපින් ඉන්න ඇති කියලා. ඉතින් ඔන්න අපි අලුත් වැඩක් කරන්න plan කරා. අලුත් වැඩක් කියන්නේ ඒක අපිට මාරම නිදහස. මොකද අපි දැන් අවුරුද්දක් වෙනවා මැලේසියාවට ඇවිල්ලා. මේ අවුරුද්ද පුරාවටම අපි ලොකු trip එකක් කොහෙත් ගියේ නැහැ. ඉතින් අපි මුළු අවුරුද්දම කරේ වැඩ කරන එක. ඉතින් අපි මේ අවුරුද්ද ඉවර වෙනකොට දෙසැම්බර් වල අපි පොඩි trip එකක් යන්න plan කරන් ඉන්නවා. පොඩි කියන්නේ ටික ලොකු එකක් ඒක. ලොකු වැඩක් ඒක. ඉතින් අපි හිතුවා ඔයාලත් එක්ක අපි කොහොමද මේක plan කරන්නේ? අපිට මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ? ඉතින් මෙන්න මේ දේවල් ගැන අපි මේක plan කරන stage එකේ ඉඳන්ම ඔයාලත් එක්ක share කරන්න. මොකද ගොඩක් මැලේසියාවට visit කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි කලනොත් video දාලා තියෙනවා සාමාන්‍යයෙන් මැලේසියාවට කොහොමද එන්නේ මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ. මේ බලන්න යන පුළුවන් තැන්. තැන් මොනවද? ඒ වගේ video ගොඩක් අපි share කරලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේකෙත් මේ ස්ටේජ් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ ට්‍රිප් එකක් plan කරනකොට මොන මොන දේවල්ද මෙහෙ අපිට හිතන්න තියෙන්නේ කියලා හිතාගන්න. ඉතින් අපි දැන් ඉන්නේ අපේ apartment එකේ තියෙනවා ස්කයි ලොන්ච් එකක් තියෙනවා. 34 වෙනි තට්ටුවේ අපි දැන් ඉන්නේ. අපි වාට වටපිට පෙන්නන්නම්. හරිම ලස්සනයි මෙතන. හරිම calm. හරිම calm. ඕන කෙනෙක් ඇවිල්ලා ඉන්න පුළුවන්. මේ අපි පෙන්නන්නම් කොහොමද වටපිට පේන්නේ කියලා මේකට. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි ගිහින් බලමු අද කොහොමද අපේ plan එක වෙන්නේ කියලා. trip එක plan කරන්න කියලා. plan කරන්න කියලා. ඉතින් අපි යන්න හිතුවේ මැලේසියාවේ මේ කුවලාලම්පූර් වල මේ ළඟපාත තැනකට නෙවෙයි. අපි plan කරේ ලංකාව යන්න. ලංකාව කියන්නේ මැලේසියාවට මැලේසියාවටම යටත් වෙලා තියෙන island එක. හැබැයි කිලෝමීටර් 450 440ක් විතර ඇතින් තියෙන්නේ. ඉතින් මෙහෙට travel කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අපි තෝරාගත්තේ flight එක යන එක. මොකද අපිට domestic flight experience එකක් ගන්න ඕනකම තිබ්බා අපිට. ඒ කියන්නේ අපි දෙන්න කලින් එකට travel කරලා නැහැ. මම මෙහෙට ඇවිල්ලා මෙයා මෙහෙට ආවා. අපි ආයි ලංකාවට ගියෙත් නැහැ. ඉතින් අපි හිතුවා මේ experience එකත් අපිට ගන්න ඕනේ කියලා. ඉතින් අපි බැලුවේ මේ travel එක plan කරද්දි flight එකේ ලංකාවේ වලට යන්න. ඉතින් මේක plan කරද්දී තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි ඉතින් flight කිව්වම ඕගොල්ලෝ හිතනවා ඕ flight එක යන්න ගොඩක් ලොකු ගාණක් වියදම් වෙනවනේ කොහොමද අපි flight එක යන්නේ අපි එහෙම આવුත් එහෙම කියලා. ඇත්තටම මේ trip එකට flight එකට එහෙම ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඉතින් මේකේ flight වල ticket range එක ගත්තොත් එහෙම කුවලාලම්පූර් ඉඳන් ලංකාවිය වලට සාමාන්‍යයෙන් ringgit 80 ඉඳන් ringgit 200 වගේ වෙනකම් වේරි වෙනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය ෆ්ලයිට් ටිකට් ඒ වගේ වෙනස් වෙනවා ප්‍රයිසස්. ඒ කියන්නේ දවස් 90 ඔයා බුක් කරන කොච්චර කලින් ඔයා බුක් කරනවද මෙන්න මේ දේවල් මත ෆ්ලයිට් ටිකට්ස් වල ප්‍රයිස් වෙනස් වෙනවා. ඉතින් අපිට ඇත්තරම මේ ටිකට් එක බුක් කරද්දී අපිත් ගොඩක් ළඟ බුක් කරේ. ඒ හින්දා අපි දෙන්නට අපිට මේකේ අප් ඇන්ඩ් ඩවුන් එකනෙට් යන්න විතර ටිකට් එක 139ක් විතර සෙට් වුණා. ඒ කියන්නේ අපි දෙන්නට ටිකට්ස් වලට ගියා රින්ගිට් 600ක් විතර මේ අපි ටිකක් ලං වෙලා ඩේට් බුක් කරපු හින්දා. හැබැයි ඊට කලින් බුක් කරලා එහෙම ලංකාවේ ගියපු කට්ටිය ඉන්නා මම දන්න ඒගොල්ලන්ට ගිහිල්ලා තිබ්බේ සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට රින්ගිට් 150ක් විතර වගේ 150ක් 180ක් විතර වගේ තමයි ගිහින් තිබ්බේ අප් ඇන්ඩ් ඩවුන් දෙකටම. ඉතින් අපිට රින්ගිට් 600ක් ගියා මට 300යි මෙයාට 300යි. ඊට අමතරව අපි බැගේජ් වැඩිපුර දැම්මා. එතකොට ඒකටත් අපිට රින්ගිට් 50ක් 60ක් ගියා. ඉතින් ටෝටල් කෝස්ට් එක අපිට ගියා රින්ගිට් 680ක් විතර. ඔක්කොම ටික මේ දැම්මඩ පස්සේ අපි දැන් හොයලා බලුවාම මෙහෙ ඉඳලා ලංකාව වලට පැය විනාඩි 10ක වගේ ෆ්ලයිට් එකක් තමයි තිබුණේ. ඒතර අපි මුකුත් මීල්ස් මුකුත් ඇඩ් කරේ නැහැ. ඔව්. කැමති නම් එතනදී අපිට ගන්න පුළුවන්කමක් තිබුණා. ඔව් ඒ කියන්නේ ඔයාලට එහෙම ෆ්ලයිට් වල දැන් අපි ඒආසියා තමයි ෆ්ලයිට් එක බුක් කරේ. ගොඩක් ඒආසියා ලංකාව ඉඳන් මැලේසියා එන්නත් ගොඩක් අය යූස් කරනවා. ඉතින් ඒ ඕනම ටුවර් එකක මීල්ස් නැතුව තමයි ඒගොල්ලන් ටිකට්ස් බුක් කරන්න පුළුවන්. ඒ කියන්නේ additional වලට meals add කරගන්න පුළුවන් නැත්නම් normal meals නැතුව තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාට හිතුණොත් ඔයා book කරද්දී ඔයාට ඕනේ නැහැ කියලා හිතලා ඔයාට flight එකේදී ගන්න ඕන නම් ඔයාට cash වලින් pay කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට පැයක විතර මේ ride එකක් තියෙන හින්දා අපි හිතුව අපිට ඕන නැහැ කියලා. ඔව් අපි ඉතින් ඒ හින්දා ඒක ඇත්තට meals එක ගැන ගැත්තේ නැහැ. හිතුවේ නැහැ. ඉතින් අපි ඒක අයින් කරා. මොකද ඒක additional cost එකක් අපිට වැඩක් නැහැ ඒක. ඒ හින්දා. ඉතින් mainly මෙන්න මේක තමයි අපිට ගියේ. ඊට පස්සේ අපි හිතන්න ඕනම ලොකුම දේ තමයි අපි මේ ට්‍රිප් එක plan කරේ දවස් 5කට.
එතකොට දවස් පහක් වුණාම අපිට ලොකුම ප්‍රශ්න තිබ්බේ හොටෙල් එක. ඔව්. ඒ කියන්නේ මොන වගේ තැනකින්ද හොටෙල් එක ගන්න ඕනේ? කොයි වගේ රේන්ජ් එකක කොස්ට් එකක්ද අපි මේකට දාන්න ඕනේ කියන එක තමයි ලොකුම දේ තිබ්බේ. ඉතින් ඔයාලා මැලේෂියාවේ ඇවිල්ලා ලංකාවේ යනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම බලනවානේ ලංකාවේ වල අපිට බලන්න තියෙන ලොකේෂන්ස් ටික. මොන වගේ ලොකේෂන්ස් ද ඔයාලා බලන්න ඕනේ කියලා. ඉතින් අපිත් කරේ ඒක. අපි බැලුවා මොන වගේ ලොකේෂන්ස් ද අපිට බලන්න යන්න තියෙන්නේ කියලා. ඉතින් අපි ඒකට අනුව තීරණය කරා අපි හැම පැත්තරම ළඟ තැනක ඉන්න එක තමයි අපිට ලේසි ට්‍රැවල් කරන්න කියලා. ඊට පස්සේ අපි අපේ යාළුවෙක් මීට මාස කිහිපයකට කලින් ලංකාවේ ගිහපු යාළුවෙක්ට කතා කරාම එයා තමයි හොඳම සජෂන් එක දුන්නේ අපිට. අපේ ගයන් කියලා යාළුවෙක් "Thank you මචං මේ වීඩියෝ බලනවා ඔයා. ඔයා තමයි අපිට සජෙස්ට් කරේ සෙනන් බීච් එක ගාවින් අනිවාර්යෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න, හෝටල් එකක් ගන්න. එතන කෑම කන්න තැන් ඕනතරම් තියෙනවා කිව්වා. බීච් එක එතන ඉස්සරහමයි. අපි ඒ නිසා ඒ වගේ තැනක් බුක් කරා. ඔව් අපි එතන බැලුවාම එතන හෝටල්ස් ගොඩක් තිබ්බා. ඉතින් අපිට තිබ්බ ප්‍රයිස් එකයි ඒ තිබ්බ ලොකේෂන් ඒ හැමදේම බලලා අපි ලැංගුරා බැරෝන් කියන රිසෝට් එක අපි බුක් කරා. ඒක අපිට 5 days වලටම ගිය රින්ගිට් 638යි. අපි දවස් 5 nights ඒ කියන්නේ nights පහක් අපි හෝටල් එකේ ඉන්න බුක් කරේ රින්ගිට් 638යි අපිට ගියේ. ඒක ඇත්තනම තියෙන්නේ මේ ළඟම තියෙන බීච් බීච් එක ඉස්සරහා තියෙන. ඒ වගේම ඩියුටි ෆ්‍රී ෂොප්ස්. ඊට පස්සේ කෑම කඩ සාමාන්‍ය ඉන්දියන් සර්ච් කරලා බලනකොට හැමතැනම ලොන්ඩ්‍රියක් ඉඳලා හැමතැනම තියෙනවා. ඒ නිසා අපි මේ හෝටල් එක සිලෙක්ට් කරා. අපිට දවස් 5 තන ඉන්න හොඳයි කියලා. ඊළඟ තියෙන ලොකුම කාරණාව තමයි බලන්න යන්න තියෙන ප්ලේසස් ටික කොහොමද මේක මැනේජ් කරගන්නේ කියලා. ඉතින් අපි දවස් ටික බෙදාගත්ත අපිට අපි ප්ලෑන් කරගත්ත මොනවද මේකේ බලන්න තියෙන්නේ ඒවට කොහොමද යන්නේ කියලා. ඉතින් අපි හොයලා බලුවම අපි දැනගත්තා අපි ලංකාවේ වලට ගියාට පස්සේ ලංකාවේ වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ කියලා. එතකොට අපි මෙහෙ ඉඳන් තීරණය කරා හරි අපි එහෙම ගියාට පස්සේ අපිට අනිවාර්යෙන් ග්‍රැබ් එක යූස් කරන්න වෙනවා. එතකොට අපි මෙහෙ ඉඳන් හිතාගෙන ගියා ග්‍රැබ් වලට සාමාන්‍යයෙන් කොස්ට් එක කොච්චර යයිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ග්‍රැබ් එකකට රින්ගිට් 15 වගේ ඉඳන් ඔයාට රේන්ජ් එක වියදම් කරන්න වෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් ගාන අනුව. ඉතින් ගොඩක් වෙලාවට අපිට රින්ගිට් අපි බැලුවාම රින්ගිට් 20 25 වගේ වියදම් කරන්න වෙනවා ග්‍රැබ් වලට. ඉතින් අපි ඒකත් ඔළුවේ අයිඩියා එක තියාගෙන හිටියා අපිට කොච්චර වියදමක් යයිද කියන එකට. ඔව් මෙහි අනිත් විශේෂය තමයි මම හිතන්නේ ඉන්ටර්නැෂනල් එකක් තියෙනවා නම් එහෙ කම එක ටැක්සියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලයිසන්ස් එකක් තියෙනවා නම් ඔයාට ඒ ටැක්සියක් ඒ කියන්නේ කාර් එකක් රෙන්ට් කරලා නැත්නම් බයිසිකලයක් ඒ කියන්නේ ස්කූටියක් ස්කූටි බයික් එකක් රෙන්ට් කරලා වගේ ඔයාට පදින්න පුළුවන්කම තියෙන. ඇත්තටම මට ඉන්ටර්නැෂනල් ලයිසන්ස් එක හදාගන්න බැරි වුණා මම ලංකාවෙන් එද්දි. ඒ හින්දා තියෙනවා නම් ඒක ගැන ප්ලෑන් කරන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඔයා ඒක ප්ලෑන් කරගන්න මම හිතන්නේ ගොඩක් වෙලාවට හොඳ වෙයි. මොකද මේ තනියෙන් Tamanට කැමති තැන් වල ගිහිල්ලා ප්ලෑන් කරන් ඉන්න පුළුවන් හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. යන තැන් ටික විශේෂයෙන් අපි හොයලා බැලුවම අපිට විශේෂයෙන් තිබුණ තැන් ටිකක් තිබුණා නේද? ඔව් ඒ කියන්නේ ඔය ස්කයි බ්‍රිජ් එක ඊට පස්සේ මැන්ග්‍රෝව් ටුවර් එක ඊට පස්සේ අයිලන් හොපින්. හැබැයි අපි අපි කලින් හොයලා බැලුවාම අපි දැනගත්තා ඒවා වෙනම ටුවරිස් ගයිඩ්ලයින් වා කියලා. ඒගොල්ලොත් එක්ක අපිට ප්ලෑන් කරගන්න පුළුවන් කියලා ඒ වැඩේ. හින්දා අපි ඒක ගැන ලොකුවට ප්ලෑන් කරේ නැහැ. අපි ඒක දිනයක් දාගත්ත එකක් විතරයි. ඔව් දිනේ දාගත්ත එක විතරයි කරේ. කියන්නේ අපි ප්ලෑන් කරලා ඊට පහවදා මෙදාට මෙහෙ යනවා ඊට පහවදා මෙහෙ යනවා කියලා ඒ වගේ ප්ලෑන් එකක් විතරයි අපි හදාගත්තේ. එහි ගිහිල්ලා අපි හිතාගත්තා කොහොමද ප්ලෑන් කරන්න කියලා. ඉතින් අනිත් කාරණය තමයි ලංකාවේ වල ඩියුටි ෆ්‍රී ෂොප්ස් තියෙනවා ගොඩක්. ඉතින් යන ගොඩක් කට්ටිය බඩු ගොඩක් අරන් එනවා විශේෂයෙන් චොක්ලට් ඒ වගේම ලික. ඉතින් අපිත් ඒකින්ද ගොඩක් ලැගේජ් වල ඉඩ තියාගෙන යන්න ප්ලෑන් කරගත්තා. අපි චොක්ලට් ගේන්න ඕනේ මොන හරි අඩුවර තියනවා දැක්කොත් මෙහෙට වඩා අපි අනිවාර්යෙන් ගන්නවා. ඒකත් අපි කලින් ගියපු කට්ටියම තමයි අපිට කිව්වේ සජෙස්ට් කරේ ඔයාලත් ඒක රෙඩි වෙලා යන්න කියලා. යන්න කියලා. ඉතින් අපි ඒ දේවලුත් අපි ප්ලෑන් කරගත්තා. මෙන්න මේ ටික තමයි දැන් අපි ප්ලෑන් කරගත්තේ. ඉතින් ප්ලෑනින් ස්ටේජ් එකේ අපිට තිබ්බ ওই ටික විතරයි. එතකොට දැනට අපිට වියදම් වෙලා තියෙන්නේ රින්ගිට් 1350ක් විතර. ඒ කියන්නේ ෆ්ලයිට් ටිකට් වලටයි ඒ වගේම හෝටල් එකටයි. එතකොට අපිට ඊට අමතරව තියෙන්නේ එහි ගිහිල්ලා ඒ එක එක බලන්න යන තැන් වලට ගෙවන්න ටිකට්ස් ගන්න දේවලුයි ට්‍රාන්ස්පෝටේෂන් ග්‍රැබ්ස් වලට අපිට වියදම් කරන්න වෙන ගාණයි තමයි තියෙන්නේ. ටොප් චොක්ලට් වගේ ගේනවා නම් ඒ වට කන බොන දේවල් වලට ওই ටිකට තමයි මේන්ලි අපි අර දෙකට පේ කරලා ඉවරයි. සහ අපිට ගිහින් තිබ්බේ රින්ගිට් 1350 400ක් වගේ ගාණක් ගිහිල්ලා තිබ්බේ අප්‍රොක්සිමේට්ලි. සෝ ඉතින් ඔන්න ඕක තමයි අපේ ප්ලෑනින් ස්ටේජ් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දිගටම බලනකොට ඔයාලට තේරෙයි අපි කොහොමද ගියේ අපි මොනවද කරේ කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක අනිවාර්යෙන් බලන්න. ඔයාලට හොඳ අයිඩියා එකක් දෙන්න අපි ට්‍රයි කරනවා කොහොමද ලංකාවේ ට්‍රැවල් කරන්නේ මොනවද බලන්න තියෙන දේවල්.
හැම දෙයක් ගැනම අපි මේ වීඩියෝ සීරීස් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ තියෙන හැම එක්ස්පීරියන්ස් එකක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දිගටම මේ වීඩියෝ එක බලන්න. එයාපෝට් එකේදී හම්බෙමු. එයාපෝට් එකේදී හම්බෙමු. බයි. අපි ඔන්ලයින් චෙක් ඉන් වෙලා ආවට පස්සේ ඉස්සෙල්ලාම අපි ඇවිල්ලා අපිට මෙන්න මේ මැෂින් ටික හම්බෙනවා. අපි මේකෙන් අපේ බෝඩින් පාස් එක ගන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් අපි ගාව තියෙන මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතනින් චෙක් ඉන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෝඩින් පාස් එක print කරගන්න පුළුවන්. ඊට පස්සේ බැගේජ් එකට ගන්න ටැග් එක print කරගන්න පුළුවන්. දැන් අපි මෙතෙන්ට ගියාම අපිට පුළුවන් මෙතනින් එක්ක booking number එක දීලා නැත්නම් ඒ තියෙන QR code එක read කරලා අපිට පුළුවන් මේක ඉස්සරහට ගිහිල්ලා මේකෙන් මෙන්න මෙතනින් පුළුවන් අපිට මෙතනින් එනවා අපි බෝඩින් පාස් එක. ඒ වගේම මේ හරියින් අපිට ගන්න පුළුවන් ටැග් එක. අතන අපි ඒක කරා අපිට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මෙන්න මේ විදියට අපිට මේ අපේ බෝඩින් පාස් දෙකයි අපේ බැගේජ් එකට ගහන ස්ටිකර් එකයි අපිට ගන්න උනා මැෂින් එකෙන්. දැන් අපි ඉන්නේ සෙල්ෆ් චෙක් ඉන් ලයින් එකේ ඉන්නේ. මෙතන අපිට පුළුවන් ගිහිල්ලා බැගේජ් එක අපි සෙල්ෆ් චෙක් කරගන්න ඕනේ. අපි නැත්තම් මෙතන වෙනම තියෙනවා ඇසිස්ටඩ් චෙකින් කරන ප්ලේසු. මේ අපි ඉන්නේ සෙල්ෆ් චෙකින් ලයින් එකේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි දැන් යන්න හදන ගේට් එකට අපි ඉන්නේ. දැන් අපි හරි බැගේජ් එක දැම්මා, චෙක් ඉන් කරා. ඊට පස්සේ අපි බෝඩින් පාස් දෙක අරන් තියනවා. දැන් අපි බැලුවා අපේ ගේට් එක ඩොමෙස්ටික් හින්දා ඒක තියෙන්නේ කේ කියන ගේට් එක. දැන් අපි ඒ පැත්තට යන ගමන් ඉන්නේ. අපිට 5යි කාලෙට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. 4:30 අපි එතන ඉන්න ඕනේ. ඔව්, 4:30 බෝඩින් කරන්න ගන්නවා කියලා තමයි දාලා තිබ්බේ. දැන් අපි ඉස්සරහට ගිහින් බලනවා. දැන් අපි තාම දන්නේ නැහැ කොයිද ගේට් එක තියෙන්නේ කියලා. ඔයාගෙන යනවා. ඔව්, අපි ඉස්සරහට ගිහලා බලමු. අපි මේ ඩියුටි ෆ්‍රී ෂොප් වල පොඩක් ගණන් බලමු. චොක්ලට් වල එහෙම කේල් වලට වඩා ගණන් වැඩිද කියලා යමුද බලන්න. චොක්ලට් තියෙනවද කියලා යම්. මම හිතන මෙතන චොක්ලට් තියෙනවා. මේ buy 3 free 1 එහෙම තිබුණාට ඒ buy 3 එකේ වුණත් මම හිතන එක ගාන ගොඩක් වැඩි. ඔව්, දැන් මෙතන තියෙන ඩේරි මිල්ක් එකේ buy 2 1 free කියලා. හැබැයි අපි කුවාලාලම්පුර් සිටි එක ඇතුලෙන් ගන්නවට ප්‍රයිස් වැඩි මේ වගේ. මේක 71ක් 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 කියන්නේ සෑහෙන ලොක් ගණක්. ඉතින් 71කට අපිට සෑහෙන චොක්ලට් ගත්තා එක ලුණු දෙකකින් වගේ ගන්නවා. ඔව්, මෙහෙම බැලුවම මේ දැන් ඩියුටි ෆ්‍රී එකේ ගණන් අඩුයි කියලා කියන්නත් බෑ. ඩියුටි ෆ්‍රී එකේ ඇත්තටම ගණන් වැඩි මේ අපිට මෙහෙ අපිට සිටි එක ඇතුලට සාපේක්ෂව ඇත්තටම. අපි යන ගමන් ඉන්නේ ගේට් 14 එකේ තියෙන්නේ අපේ. මෙන්න මෙහෙම තමයි අපිට එළිය පේන්නේ. ෆ්ලයිට්ස් නතර කරලා තියෙනවා. මෙතන මේ හරි ෆ්ලයිට් එකක් තියෙනවා. මේක KLIA 2 ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මේක එක පැත්තෙන් ඉන්ටර්නැෂනල් ඩිපාචර්ස් තියෙනවා. මේ පැත්තෙන් ඩොමෙස්ටික් තියෙනවා. මේ තියෙන්නේ ෆ්ලයිට්ස්. දැන් අපිට පෙන්නලා තිබ්බා 20 මිනිට්ස් වොක් එකක් තියෙනවා කියලා. අපි මේ බෙල්ට් එකේ දැන් යනවා. සරාඩ ගිහිල්ලා කොච්චර දුර ගන්න දිනවද දන්නේ නැහැ. කිසිම අයිඩියා ගන්න නැහැ අපි දෙන්නගෙත්. අපි දෙන්නගේ ෆස්ට් ෆ්ලයිට් දෙන්න විදිහට ෆ්ලයිට් කරනවා. ෆ්ලයිට් එකේ යන ෆස්ට් ටයිම් අපි දෙන්න එකට. හොඳටම වහිනවා. අපි දන්නේ අපේ ට්‍රිප් එකට මොනවා වේවිද කියලා. මේ ටිකේම සාමාන්‍යයෙන් වැස්සා මේ හවසට. දැන් අදත් වහිනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි මේ ලංකාවේ යන ගමන පටන් ගන්න තියන්නේ. පටන් ගන්න මනම් ප්‍රශ්නයක් නැහැ. තාම අවුලක් නැහැ. අපි දෙන්නා ෂෙප් එකේ යනවා ටැක්ටික් කරගෙන. එක්සයිට් වෙලා ඉන්නේ අපි දෙන්නත්. ෆස්ට් ටයිම් ඩොමෙස්ටික් ෆ්ලයිට් එක. ෆස්ට් ටයිම් අපි දෙන්නා එකට ෆ්ලයිට් එකේ යන්නේ.
ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ මෙහෙම නිවාඩුවක් හම්බෙලා දෙන්න යන්න හැමදේම තියෙනවා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු අපි අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් දේවල් ෂෙයා කරන්න ඕගොල්ලොත් එක්ක නේද? මේ එතකොට සමහරට දැන් ගොඩක් කට්ටිය මැලේසියා ට්‍රැවල් කරන්න එනවා. ඉතින් අපිට පුළුවන් වුණොත් එහෙම හොඳට මේ ටුවර් එක ඔයාට විස්තර හොඳට ෂෙයා කරන්න, ඔයාට පුළුවන්ගේ ගොඩක් වෙලාවට ප්ලෑන් කරගන්න මේ මැලේසියා යනවා නම් ලංකාවෙත් ගිහිල්ලා යන්න. මේ එහෙනම් අපි හිතන් ඉන්නවා ඉන් ඩීටේල් ඔක්කොම මේ වීඩියෝ එක කරන්න. ඉතින් අපි බලමු ඔයා මේ වීඩියෝ එක දැන් බලනවා නම් ඔයා දිගටම බලන්න. ඉස්සරහට එතකොට ඔයාට දැනගන්න පුළුවන් හැම දෙයක් ගැනම. එහෙනම් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. හෙලෝ හෙලෝ කට්ටිය, ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ. අපි ලංකාවේ වලට ලෑන්ඩ් කරා. අපි ඉන්නේ එයාපෝට් එකේ දැන් arrivals එකේ. අපි බෑග්ස් අරන් අපි යනවා ලංකාවේ. අපි යනවා එළියට. අපි හොටෙල් එකට යන්න ඕනේ. අපිට චෙක්ඉන් තියෙන්නේ 3 to 11 හවස 3 ඉඳන් අපිට යන්න පුළුවන් හොටෙල් එකට. හෙලෝ, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අපි ඔයාලා දැන් දකින්න ඇති අපි කොහෙද ආවි කියලා, මොනවද කරන්න යද කියලා. ඉතින් අපි ලංකාවේ ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ දවස් 5කට වැකේෂන් ඇවිල්ලා ඉන්නේ අපි දවස් 5කට ලංකාවේ වලට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ එක වීඩියෝ එකක් අපිට කරන්න බැරි වෙයි. සමහර වීඩියෝ දෙක තුනක් ගෙයි. අපි බලාපොරොත්තු වෙනවා ෆුල් අපේ ටුවර් එකම කවර් කරලා ලංකාවේ වල ඔයාලා කොහොමද ලංකාවේ එන්නේ, මොන වගේ දේවල්ද එක්ස්ප්ලෝ කරන්න තියෙන්නේ, කොච්චර වියදමක් යනවද, කොහොමද එන්න තියෙන ක්‍රම, මේ හැම දෙයක් ගැනම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එකේ. වීඩියෝ තුනක් හෝ හතරක් ගොඩක් වෙලාවට නේද. ඉතින් දැන් අපි ඉන්නේ arrivals එකේ. දැන් මේ මේ පැත්තේ තියෙන ඔයාලට පේනවා ඩියුටි වී shops තියෙනවා පොඩි පොඩි ඒවා. මේ චුට්ටකින් අපි හොටෙල් එකට යනවා. ඊට පස්සේ හෙට ඉඳන් තමයි අපි පටන් ගන්න තියෙන දේවල් එක්ස්ප්ලෝ කරන්න. එනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, දිගටම වීඩියෝ එක බලන්න. අපි වරුණ හෙට මොනවද අපි කරන්න කියලා. එනම් මෙතනින් අපි මේ වීඩියෝ එක නතර කරනවා. අපි ආයි හෙට හම්බුමු. එනම් හෙට හම්බෙමු අපි.